එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ඉදිරිපිට පැය 3කට ආසන්න කාලයක් උද්ඝෝෂණය පැවැත්වුණා. එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික ප්‍රධානී හැනා සිංහ මහත්මිය වෙත ඔවුන් ලිපියක්ද බහර දුන්නා. අතුරුදන් වූ තම සමීපතමයන් පිළිබඳව තොරතුරු සෙවීමට ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසයි ඔවුන් එම ලිපියෙන් ඉල්ලා තිබෙන්නේ. මේ අතර අතුරුදන් වූවන්ගේ කාර්යාලය මඩකලපු දිස්ත්‍රික්කයේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරමින් පවතින අවස්ථාවේ දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රී ගෝවින්දන් කරුණාකරන් එම නිලධාරීන්ට බාධා කරමින් තර්ජනය කර ඇති බව අමාත්‍ය විජිතාස රාජපක්ෂ මහතා පවසනවා. අසරණභාවයට පත් වූ තැනැත්තන් සම්බන්ධව යුක්තිය සාධාරණය ඉටුකරන්න කියලා ද්‍රවිඩ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීන්තුමල්ලා නිරන්තරයෙන්ම මාධ්‍ය හරහා මෙන්ම පාර්ලිමේන්තුව තුළ ලොකු හඬක් නගෙනවා. ඉතින් අපි මේ සම්බන්ධව ඉතා උනන්දුවෙන් කටයුතු කරගෙන යනකොට තමයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන ගෝවින්දන් කරුණාකරන් මහත්මයා මෙතනට ඇවිල්ලා ඒ කටයුතු සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කරලා තියෙනවා. ඒ කියන්නේ දෙමළ ජාතික සන්ධානයේ මේ මන්ත්‍රීවරයා ඒ යුද සමයේ විඳිතයන් බවට පත් වූ අයට සහන සැපීමට විරෝධය පාල තියෙනවා. අය කඩාකප්පල් කරලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව අපි පාර්ලිමේන්තුවේදී දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගෙන් සහ නායකතුමන්ගෙන් මේ පිළිබඳව අහන්න මේ පිළිබඳව කතා කරන්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේක ජාත්‍යන්තර වශයෙන්ුත් අපිට එල්ල වෙමින් තිබුණු චෝදනා සම්බන්ධව ඒ වැරදි නිවැරදි කර ගැනීම සඳහා අපි ගෙන ගිය වැඩපිළිවෙල කඩාකප්පල් කරන්නෙම මේ චෝදනා ඉදිරිපත් කරන උදවියයි කියන කාරණය මේ රටේ ජනතාවට දැනුම් දීමට අපිට අවශ්‍යතාවය තියෙනවා.